ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ ගොඩක් දෙනෙක් ආස කරන ආදරය කරන ගිරා විශේෂයක් ගැනයි. ශ්‍රී ලංකාවේ සිටින ගිරවුන් අතරින් විශාලම ගිරවා ලබු ගිරවාය. හිසේ සිට පෙඳිය දක්වා දිගින් සෙන්ටිමීටර 51ක් පමණ වන ලබු ගිරවාගේ විශාල රතුවන් හොටයක් හා දිගු පෙඳිය සුවිශේෂී ශරීර ලක්ෂණ වෙයි. අත්තටුවග උරහිසේ පිහිටි රතු පැල්ලම ලබු ගිරවාගේ ආවේනික ප්‍රකට ශරීර ලක්ෂණයකි. පිරිමි සතාගේ බෙල්ලේ රතු පාට මාලයක් තිබේ. ගැහැණු සතාගේ එවැන්නක් නැත. තුරුලතාවන්හි උඩුවියන් ස්තරයේ වාසයට ප්‍රියකරන ලබු ගිරවා කුඩා රංචුවක් ලෙස සැරිසරයි. අහස් කුස පුරා වේගයෙන් පියාඹා යන ලබු ගිරවුන් පහත රට වියලි කලාපයේ නිරන්තරයෙන් දක්නට පුළුවන්. තෙත් කලාපයේ තරමක් අඩුය. ප්‍රධාන වශයෙන් පළතුරු පළවැල ආරේට ගනී. හේන් ගොවිතැන් හා කුඹුරු ආශ්‍රිතව වනුඅඳුළු ආශ්‍රිතව දැක ගන්නට පුළුවන්. ප්‍රජනන සමයේදී එතෙක් සිටි කුඩා රංචුවෙන් වෙන්ව යුවලක් වශයෙන් ගත කරන අතර ප්‍රජනන සමයේ බිහිවින් ප්‍රේමයෙන් වෙලී හැසිරෙන කුරුළු විශේෂයක් ලෙස නමක් තරාගෙන සිටී. සිය ජීවිත කාලය පුරාම එකම යුවලක් ලෙස කාලය ගත කරයි. ගස්බෙනියක් වාසස්ථානය කොටගෙන ගිරවේ වරකට බිත්තර දෙකක් හතරක් සංඛ්‍යාවක් දමයි. පැටවුන් දැඩි සෙනෙහසින් යුතුව රැකගනී. පෝෂණය කරා මව්පිය කුරුල්ලෝ නිරතුරුවම දරුවන් ගැන සිවිල්ලෙන් පසුවෙති. මෙයාලගේ ප්‍රධාන හතුරන් ලෙස මිනිස්සුද හඳුන්වා ගන්න පුළුවන්. මිනිසුන්ගේ සිත්ගත් පක්ෂියෙකු නිසා ඇතැම්හු මෙම පක්ෂීන් අල්ලා කූඩුවල දමා විකිණීමටද උනන්දු වෙති. එමගින් එම පක්ෂීන්ගේ නිදහස දරුණු ලෙස පීඩනයට ගොදුරු වෙයි. සතුන්ට ඒ සතුන්ගේ ලෝකයේ නිදහස්ව ගත කිරීමට ඉඩකඩ තිබිය යුතුය. මිනිසා විසින් කිසියම් සතකු හෝ පක්ෂියකු සිරකොට තබා ලබන තෘප්තිය මානසිකත්වයට කිසිසේත් නොගැලපෙයි. ස්වභාව ධර්මයේ මෙබඳු උරුමයන් නිදහසේ සැරිසරන විට එමගින් එම පක්ෂීන්ගේ ව්‍යාප්තිය සිදු වෙයි. කූඩුවල දමා හිරකොට තැබීම තුලින් එය වැළැක්වී යයි. පරටේද බොහෝ දෙනා මෙම පක්ෂීන් සුරතලයට ඇති කරන අතර එහෙත් ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂීන් ඇති කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙවැනි අපූරු සත්වයන් සහ සුරතලුන් ගැන දැනගැනීමට අපිව subscribe කරන්න.